பெண் இதுவுனோ தேசபாலன மண்டபின் விதின சீதல ஹீ சரய அவதாத்தப சீதல இதல தேசபாலன சங்கவாதே சமூகம் அமாத்தியතුමනි மந்திரிතුමනි ඔබ எல்லும் ගහට විරුද්ධයි කියලා කිව්වා මේ දවස්වල எல்லும் ගහට විරුද්ධ වෙන එක ටිකක් භයානක වැඩක් සමාජයේ සමහර තැන්වල කතිකාවතක් ගොඩනැගෙනවා මේ විශේෂයෙන් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට දඬුවම් දීම සම්බන්ධ වගේ කාරණාත් එක්ක මේක බද්ධ වෙලා තියෙන නිසා එල්ලුම් ගහට විරුද්ධ වෙන එක නිකන් වෙන යටි අරමුණක් තියාගෙන කරන එකක්ද කියලා විශේෂයෙන් දේශපාලඥයන්ට මේවා ඈඳෙන නිසා මොකද ඔබේ මතය නෑ මෙහෙමයි අපි අපි හේතුඵලවාදීනේ බෞද්ධ හැටියට කල්පනා කරන්නේ හේතුඵලවාදී කල්පනා කරනකොට අපිට අපි අපි බෞද්ධ හැටියට හිතනකොට මේකට හේතුව මොකද්ද කියලා බලන්න එපා අපිට පුළුවන් නම් එල්ලුම් ගහ තුලින් මම කියන්නේ ජනාධිපතිතුමා ගත්ත තීරණේ වැරදි කියලා ඒ ජනාධිපතිතුමාට වෙන කළ හැකි කිසිම දෙයක් නොමැති නිසා එතුමා ඒ තීරණේ ගත්තා ඒක හරි මේ කෙටි කාලයකින් එතුමාට අවශ්‍ය වුණා මේක අවසන් කරන්න ඒ එතුමා ගත්ත තීරණයට නේ මම විරුද්ධ මං පොදුවේ මගේ පෞද්ගලික මතය මම මේ දණ්ඩණයට මං හිංසාවට මම විරුද්ධ නිසා මම එල්ලුම් ගහට විරුද්ධයි ඒකට ඇයි මේ කුඩු ව්‍යාපාර කරන එකද එවන්නේ එතුමා හොඳට අල්ලගෙන ආවා ඒ ඒ වේගයේ තවත් හොඳට කරලා මේකට සම්බන්ධ අය ඉන්නවනේ මේකට සම්බන්ධ දේශපාලඥයෝත් ඉන්නවා මං ඊළඟට අහන්න ගිය ප්‍රශ්නේ ඒක තමයි එතන එතකොට මේ 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 ව්‍යාපාරය සම්බන්ධ දේශපාලඥයෝ ඉන්නවනම් මේ ව්‍යාපාරට සම්බන්ධ ව්‍යාපාරිකයෝ ඉන්නවනම් මේ ව්‍යාපාරට සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවනම් නේද අන්නේ මූලික තැන්වලට ජනාධිපතිතුමා ගහගෙන ගහගෙන ආවා නමුත් එතුමාට තේරුණා මේක මොන ක්‍රමෙන් හරි මේක මේ දුරදිග ගෙනියන්න මේක මේක ඉක්මනින් මර්ධනය කරන්න ඇත්තටම මේ රටේ ලොකු ව්‍යසනයක් අපේ ගම්වල ගත්තත් මේ මේකට ලොකු චේන් එකක් සම්බන්ධයි විග්‍රහ කරන්න කිව්වොත් මම දැන් බිබිලේ වුණත් කුඩු තියෙන තැන් මෙහෙම කියලා මම සම්බන්ධීකරණ රැස්වීම කිව්වා මම ඕවයිසි මහත්තයට කිව්වා මෙන්න මේ තැන ගිහිල්ලා අල්ලන්න මේ තැන බලන්න මෙන්න එන විදිය එන මේක තනමල්විල ගත්තත් ඒ ගම්වලත් මේ මේ ප්‍රශ්නේ ඉතින් ඒක ජනාධිපතිතුමා සංවේදී කෙනෙක් හැටියට එතුමා ඒ තීරණය ගත්තා ඒ වැර නිවැරදි නමුත් මම කියන්නේ ඒ ගත්ත තීරණයට විරුද්ධව නෙමෙයි මගේ මගේ පෞද්ගලික මතය මම මේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට මම මගේ පක්ෂපාති භාවයක් නැහැ. ඒක ඒකට ඔබගේ සංස්කෘතිය හෝ ආගමික පසුබිම් බලපානවද? සංස්කෘතියත් ආගමික පසුබිමත් මම විශ්වාස කරන දෙයක්. මම විශ්වාස කරනවා එල්ලුම් ගහෙන්ම මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා. මම විශ්වාස කරන ඉන් එහා ගියපු වැඩපිළිවෙල ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරා. ඒ වැඩපිළිවෙල තවත් තීව්‍ර කරලා ඒ තුල මේක මේව කරලා. හැබැයි එතුමා කියන කතාවේ එක තර්කයක් තියෙනවා. එතුමා කියනවා මේ ඔක්කොමත් කරලා මේකත් අල්ලලා හිරියට දැම්මට පස්සේ හිරේ ඉඳන් මේ වැඩේ කරනවා නම් එයාව එල්ලුම් ගහට දැන් අන්න එතන තියෙන පොඩි ලොජික් එකක් තර්කයක් තියෙනවා ඒ කියන්නේ ඔබ එතනදී කැමතිද ඒකට නෑ කැමතිද කියන්නේ කැමති කියන එක නෙමෙයි ඒකට ඒකෙන් කියන්නේ ඒ මං කිව්වේ එතුමට වෙන කළ හැකි කිසිවක් නැති තරමට මේ එතුමා මොකද එතුමට බැරි වෙන වගේ ඔව් බැරි එතුමට මේ ලැබෙන සමස්ත සහාය අඩුවක් තියෙනවනේ මේ රටේ මේක විග්‍රහ කරන්න කිව්වොත් ලොකු ප්‍රශ්නයක් මේ දේශපාලනය නිලධාරී මේ ඔක්කොම ඒ ලැබෙන ආ වූ සමස්ත සහාය පිළිබඳ ගැටලුවක් තියෙනවානේ එතුමා මේක මේ තනිය අතින් අප්පුඩි ගහනවා වගේ මහා දෙවැන්ත පරිශ්‍රමයක්නේ එතුමා නිරත වුණේ අපි එතුමට සහාය දෙන්න ඕනේ මේ වැඩේදී තේරෙනාද මේ බොහෝ දේවල් වලට මම දැක්ක දේ තමයි මම ඇත්ත කියන්න ඕනේ මේ මේ ඉතාම හොඳ කොම්බිනේෂන් ඉතාම හොඳ එකතුවක් නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ ආගමැතිතුමා මේ අවුරුදු 4-5 හොඳට වැඩ පෙන්නන්න තිබුණානේ මේ දෙන්නට සමගියෙන් මේ කටයුත්ත කරගන්න යන්න අවස්ථාව ලබා දුන්න නම් අපි ඔක්කොම එකතු වෙලා ඒ දේ කරේ නෑනේ සමගිය පිරිසක් බින්දා කියලාද ඔබ කියන්නේ අනිවාර්යෙන් දෙපැත්තේ මේක තියෙනවා තේරෙනවද ඉතින් මේ ඔක්කොගම අපේ හිට නේ තේරෙනවා මන්ත්‍රීතුමනි මට තව එක ප්‍රශ්නයක් තමයි මතුවෙන දැන් ඔබගේ ඔය අපි අර මුලින් කතා කරපු ඔබ මොනරාගලින් ගම්පහට මාරු වීම ඔබගේ වැතිවරණ පරාජය මේ සියලු කාරණා පෙළ ගස්සලා ගත්තාම
මේ වගේ විග්‍රහයකට එන්න පුළුවන්ද කියලා මට හිතෙනවා. ඒ තමයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ඔබගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ පක්ෂෙත් එක්ක දීර්ඝකාලීන හිටපු දේශපාලඥයන්ගේ තැන පස්සේ එකතු වෙච්ච සුළුතර කණ්ඩායම් විසින් ආක්‍රමණය කළා නේද? ඔබලට පක්ෂය තුළ තිබු දේශපාලන වළංගු භාවය අඩු වුණා වගේ එකක් පේන්නේ නැද්ද? අපි දේශපාලන පක්ෂ ආගමක් හැටියට දේශපාලන පක්ෂ දේශපාලන ව්‍යාපාරයක් මිසක් ආගමක් නෙමෙයි. අපි දේශපාලන පක්ෂවල අපි බලාපොරොත්තු වුණු තැන් බලාපොරොත්තුවම කටයුතු කරන මීට කලින් අපි ඉවත් වෙන්න අපට ඉඩකඩ තිබුණා. අපි එහෙම ඉවත් වුණේ නැහැ. අපි ඒවා විඳගෙන කාගෙන අපි හිටියා. නමුත් අපට පෙනුණා මේ රටේ මේ දේශපාලන අපේ පක්ෂෙන් කඩාගෙන ගියපු කණ්ඩායමක් දේශපාලන ව්‍යාපාරයක් හදලා තියෙනවා. ඒ ව්‍යාපාරය යම් ප්‍රමාණයකට ජනගත වෙලා තියෙනවා. ඒ ව්‍යාපාරයේ වෙච්ච හානිය වළක්ව ගන්න අපට මේ ආරක්ෂාකාරී පියවරවල් ගන්න සිද්ධ වුණා. ඒ ආරක්ෂාකාරී පියවරක් තමයි ඒ දේශපාලන ව්‍යාපාරයේ ජනගත වීම තුළින් රටට වෙන විනාශයේ පාඩුව වළක්ව ගන්න යන්න තියෙන හොඳම තෝතැන්න තමයි ආණ්ඩුව ඒ වෙලාවේ හැටියට. ඒ ආණ්ඩුවත් එක්ක අපි එකතු වුණේ ආණ්ඩුවත් ශක්තිමත් කරලා ඒ දේශපාලනේ ඒ දේශපාලන ප්‍රතිපත්ති එක්ක මේ රටේ යම්කිසි වෙනසක් කරන්න ඕනි කියන අදහසයි. තේරෙනවද? ඒක නිසා මම දකින්නේ ඒක ඒ රටට වෙන හානි අවම කිරීමට අපට අපේ යුතුකමක් තියෙනවා වකිමක් තියෙනවා අපි ඒ තීරණය ගන්න. ඒ නිසා තමයි මේ ආණ්ඩුවත් එක්ක අපි එකතු වෙලා වැඩ කරන්නේ. නේද? මට තියෙන ගැටලුව තමයි ඔබ වැනි ජ්‍යෙෂ්ඨයෝ පක්ෂේ හිටපු පසු කාලයේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුලේ අපි ජනතාවට තියෙන සරල තැන්වල වේදිකාවල් වල මාධ්‍ය සාකච්ඡාවල ප්‍රධාන නළුව උනේ නැහැ. වෙන කණ්ඩායම් ඔබ ඔය කියන පිරිස් එක්ක එකතු වෙලා. ඒක ඇත්ත. ඉතින් සාමාන්‍යයෙන් බැලුවොත් ඒ පක්ෂවල බලාධිකාරීන් ඒ පෞල් පරම්පරාවල කට්ටියට දීලා ඉවර වෙනකොට අපි වගේ අයට දෙන්න තැනක් ඇත්තෙම නැහනේ. ඇමතිකමක් එහෙම නැතුව මෙහෙම හිතුවොත් වෙන කණ්ඩායම් විසින් ඔබට වඩා පක්ෂය ඇතුලේ තමන්ගේ වැඩ පෙන්නලා තැනක් හදාගත්තා කියලා කිව්වේ නැහැ. ඉතින් අපි පෙන්නපු වැඩ කවුරුත් පෙන්නලා නැහනේ. අපි ප්‍රජායිතිය නැති සිරිමා මැතිනිත් එක්කනේ මේ පස් දෙනෙක් එකතු වෙලානේ අපි මේ අපි ගත්ත බලයනේ මහින්ද මහත්තයා මේව ගෙනිච්චේ. මහින්ද මහත්තයා UNPN ආණ්ඩුවක් ගත්තේ නැහනේ. කාගේ හරි පපුවට ඔළුවට තට්ටු කරලා බලන්නකෝ මහින්ද මහත්තයා UNPN ආණ්ඩුවක් ගත්තද කියලා. අයියෝ මෙහෙම කියන්නේ. UNPN නෙවෙයි තුමා ආණ්ඩුව ගත්තේ. සිරි චන්ද්‍රිකා මැතිනිගෙන් එයා බාරගත්තා. හරිද? එයාගෙන් නැවත එයා බාරගත්තා. හරි? ඊට පස්සේ එයා ඉදිරිපත් වෙලා කරපු ඡන්ද දෙකම පරාදයි. ජනාධිපති එකත් පරාදයි, අග්‍රාමාත්‍ය එකත් පරාදයි. හරිනේ? ඔබ අලුත් තර්කයක් ගොඩනගනවා. නැති අලුත් නෙමෙයි මේක. මේක තමයි ඇත්ත. මේ ඇත්ත යථාර්ථය. මේක තමයි ඇත්ත. තේරෙනවද? ඒක දැන් ඔබතුමා ඔය අහන ප්‍රශ්න වලින් මම කියන මම මට තේරෙන දේ මම ඇත්ත කියනවා. ඒක තමයි මගේ හැටි. තේරෙනවද? ඉතින් චන්ද්‍රිකා මැතිනි ජනාධිපති අපේක්ෂකයාට මහින්ද රාජපක්ෂ මහත්තයා තෝරනවා. එතුමා ඊට කලින් විපක්ෂ නායක හැටියට තෝරනවා. ඊට පස්සේ එතුමා අගමැති හැටියට තෝරනවා. ඊට පස්සේ එතුමා ජනාධිපති පත්වීම සඳහා ජනාධිපති නාම යෝජනාව ලබා දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ. ඒ චන්ද්‍රිකා ගත්ත ආණ්ඩුව තමයි ඒ දිගටම ආවේ. ඒක ඉතින් චන්ද්‍රිකාගේ ඊට පස්සේ ඊළඟ යුගයේ. හරිද? පුද්ගලයා මාරු වුණාට UNPට ආණ්ඩු ගියේ නැහැ. UNPට ආණ්ඩු ගියා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්ත කෙටි කාලෙකින්. අපි ගැහුවා අපි ගේම් එකක් ගහලා ඒ වෙලාවේ ගත්ත චන්ද්‍රිකා මැතිනිත් 2002. තේරෙනවද? එතකොට අපි ඒ කාලේ ලොකු වැඩ කොටසක් කරා ඒකට. ඒක නිසා මේ අපි හොඳයි. 19 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් ඔබ ඉන්න ස්ථාවරයේ මම දැක්ක දේ තමයි ඇත්ත. මේ රටේ හැම විවස්ථා සංශෝධනයක් වෙලා තියෙන්නේ එක්ක පක්ෂ එක්ක පුද්ගලයෝ බලයට එන්න. නමුත් 19 මේ එහෙම දෙයක් නෙමෙයි. 19 වෙනි සංශෝධනය පුද්ගලයෝ බලයටපත් කිරීමේ චේතනාවෙන් කරපු එකක් නෙමෙයි.
ඒක තියෙනවා සුභවාදී දේවල් තියෙනවා. අපි 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 ඔක්කොම චන්දි දුන්නනේ ඒකට. ඔව් ඒක තමයි මම. අපි ඔක්කොම චන්දි දුන්නනේ. ඉතින් මේ රටේ ජනතාව කොහොමද අපි විශ්වාස කරන්නේ? අපි චන්දි දීලා අපි ව්‍යවස්ථාවක් හදනවා. මොකට කියන්නේ? මොකද්ද ව්‍යවස්ථා දායකය? ව්‍යවස්ථා දායක සභාව. පාර්ලිමේන්තුව කියන එක නෙමෙයි වචනේ. මේ ව්‍යවස්ථා දායක සභාව. අපි ඉන්නේ නීති හදන්න. අපි ඉන්නේ ලයිට් දෙන්න, පාරවල් හදන්න, වතුර දෙන්න, මේ පාසල් හදන්න, මලගෙවල් වල යන්න, මගුල් ගෙවල් වල යන්න, මගුල් අස්සම් කරන්න, මගුල් කන්න, ඕවට නෙමෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ රටේ නීති හදන්න. එමන අපි නීති හදන තැනට ගිහලා අපි හදනවා නීතිය. මහා ජනතාවට මේක රටේ නීතිය බවට පත් වුණාම අපි කියනවා නෑ මේක අපිට බෑ වගේ කියලා. මේක හරි නෑ කියලා. එහෙනම් මේ ඔක්කොම දොට්ට බහින්න ඕන. අයින් කරන්න ඕන. එලවන්න ඕන. ඒ මොකද එහෙම වෙන්නේ? ඒක වැරදි. ඒක ඉතින් මේ කණ්ඩු වුණාම කබර ගොයා තල ගොයා වෙනවනේ. මම නම් අත ඉස්සුවේ අවබෝධයෙන් මං 19ට කැමති. ඔබ 19 වෙනි සංශෝධනයේ ආපු ප්‍රජාතාන්ත්‍රික මම ඒක එනකොටම මුලදි කියපු දෙයක් තමයි JR හදපුව වෙනස් කරන්න යන්න හොඳ නෑ. තේරෙනවද? JR හදපුව වෙනස් කරන්න ඕන බොහොම කල්පනාවෙන්. මැතිවරණ ක්‍රමයේ වෙනස් කරා, පළාත් පාලන ඡන්දේ මොකක්ද උනේ විකෘතිය. හරිද? JR බැලුවේ මේ හැම දුර දිග කල්පනා කරලා විදායක ජනාධිපති ක්‍රමයේ නැත්තම් අපිට යුද්ධ දිනන්න බෑනේ. බලන්න JR කොයිතරම් කෘතහස්ත දේශපාලඥයෙක්ද කියලා. JRට මිනිස්සු බැන්නට JR ඉවලේ ජනතාව සතුටු කරන්න වැඩ කරපු කෙනෙක් නෙවෙයි JR. ජයජවදන මහත්තයා ඒ සමාජ දේශපාලන ආර්ථික පරිවර්තනය හරියටම කරා. ඒක එතුමගේ තිබුණ දැක්මක්, ඒ දැක්මේ දර්ශනය එතුම ක්‍රියාත්මක කරා. තේරෙනවා? හයම් පහේ බලේ හරියට පාවිච්චි කරා. එතකොට විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන එක 94 ඔබේ කඳවුරේ සටන් පාඩයක් බවට පත් වෙනවා. ඊට පස්සේ 2005 සහ 10 ඒවා සටන් පාඩ බවට. ඔයදී අපි දන්නවනේ බොරුවට කියන්නේ කියලා. එක්කෙනෙක්වත් වෙනස් කරේ නැහනේ. චන්දිකා මැතිනිත් පොරොන්දු වුණා. මහින්ද මහත්තයත් පොරොන්දු වුණා. වෙනස් කරාද? JVP ඒ නිසා සපෝට් කරා. වෙනස් කරාද? නැහැ. ඒ සටන් පාඩම් බවට පත් වෙලා තිබුණා. ඒ බොරු සටන් පාඩ වලට නේන රටේ ජනතාව ඡන්දෙ දෙන්නේ. හොඳයි. මන්ත්‍රීතුමනි, එළඹෙන මැතිවරණයකදී දැන් ඔබ කිව්වා ඔබ අලුත් දේශපාලන ගමකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා, වැඩ කටයුතු කරගෙන යනවා. අපිට අපි මෙතනට ගේන හැම මන්ත්‍රීවරයාම, ඇමතිවරයාම, පක්ෂ වේවා විපක්ෂ වේවා, ඔවුන් කියන්නේ ඔවුන්ගේ කඳවුර ජයග්‍රහණය කරනවා කියලා. දැන් ඔබගේ මොකද්ද, ඔබට මොකද්ද ඒ සම්බන්ධයෙන් දෙන්න තියෙන තහවුරුව? මම කියන්නේ පහුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය සංඛ්‍යාලේඛන අරගෙන බැලුවාම ඕනම පොඩි ළමයෙකුට තේරෙනවා පොට්ටුවට විරුද්ධ 162 එහෙම්මම තියෙනවා. මෙන්න මේක එකතු කරන්න, මේක උත්තේජනයක් කරන්න. මං කිව්වේ කඳු වලින් බැහැලා නේද, ඇලවල් ගංගා තරණය කරලා උදේ පාන්දර නැගිටලා උයලා පියලා ළමයින්ට කවලා පොවලා අඳවල මේ වෙල දිගේ, ඇල දිගේ, නියර දිගේ, කුඹුර දිගේ ඉලුක්මානම් දෙබෑ කරගෙන ඡන්ද පොල්ට එන්න ඡන්දදායකින්ට උත්තේජනය ඇති කරන්න පුළුවන් නායකයෝ දාන්න ඕනේ දෙපැත්තෙන්. එතකොට ඔබගේ කඳවුරේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔබට පේන ක්‍රියාමාර්ගය බලන්න. අපේ අගමැතිතුමා ඉන්නවා, රණලික් සිංහ මැතිතුමා. තේරෙනවද? ඒක බලන්න විදාංගීකරණයක් තියෙනවනේ. හරිද? අර මම පොඩි විහිළු කතාවක් ඒ කාලේ කිව්වලු, චන්ද්‍රිකා මැතිනි ජනාධිපති වුණාම කිව්වලු එක්කෙනෙක් කිව්වලු රත්නසිරි කියලා, තව එක්කෙනෙක් කිව්වලු ධර්මසිරි කියලා. ටිකක් වෙලා ඉඳලා චන්ද්‍රිකා මැති නැගිටලු අම්මට සිරි කියලා. එහෙනම් ඒ වගේ දැන් මේකේ ගෝට නැත්තම් චමල්, චමල් නැත්තම් බැසිල්, බැසිල් නැත්තම් චිරන්ති මැඩම්. හරිද? මේ 4 නන්නේ දැන් යන්නේ එක්සත් ජාතික පක්ෂයේ. එහෙම නැහැනේ, එක්සත් ජාතික පෙරමුණේ. ඒක බලන්න, හරිල් මහත්තයා ඉන්නවා, සජිත් ප්‍රේමදාස ඉන්නවා, හරිද, චම්පික ඉන්නවා, රාජිත ඉන්නවා, හරිද, අරුජය සූරිය ඉන්නවා. බලන්න මේ විවිධාංගීකරණයක් තියෙනවා. ඕනම ඒ බනිස් වලට එහෙ කේල් ගෙඩි කිව්වා වගේ ඕනම එහෙකට ඕනම දාන්න කෙනෙක් ඉන්නවනේ. බලන්න තෝරගන්න එක්සත් ජාතික පෙරමුණට තෝරගන්න මේ අපේක්ෂකයෝ 4-5 දෙනෙක් ඉන්නවා. ඔබ ඉතින්
තෝරන්න ඕනේ මේ ඔක්කොම එකට එකට ඉඳගෙන එකට එකතු වෙලා. එක්කෙනෙක් තෝරන්න ඕනේ තෝරන කෙනා දිනවන්න ඕනේ. ඉතින් මෙතනිනුත් ඉයලම මට්ටමේ ඉන්න අය ඉන්නවා. මේ අය අතුරුන නම් කියන්න කැමතිද? දැන් මං හිතන්නේ ඒක මේ ඒක කරන හානියක්. මොකද මම තාම එක්සත් ජාතික පෙරමුණේ සුළු මුලාදෑනිය. ගම් මුලාදෑනිය නෙමෙයි. නෑ නෑ බොහොම සුළු මුලාදෑනියක්. මට වඩා ඉහළ මම බොහොම මේ පොඩි කෙනෙක්. මම අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක්. මම නිකන් මම මතපල කරන්න ඒ ඉදිරිපත් කරන කොයි අපේක්ෂකයාටත් වැඩ කරන්න මම රෙඩි. මේ හතර පහ දෙනා මේ අපච්චි මලා වගේ දැම්ම කටවරද්ද ගන්න ඕනේ නෑ වගේ එක. නෑ නෑ කටවරද්දා ගැනීමක් නෙමෙයි. මේ මොකද එහෙම අයිතියක් මට නෑ. මේ ජනාධිපති අපේක්ෂකයෙක් තෝරන්න තරම් අයිතියක් මං ලබා ගන්න සුදුසු නෑ. ඒක මම හිතනවා මං තාම මේ ඒ කරන්නේ වැරද්දක් කියලා. මොකද මට වඩා දැනුම් තියෙන මං කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඇත්තෙත් නෑ එක්සත් ජාතික පෙරමුණේ. මම එතකොට තාම හවුල්කාර පක්ෂයක් ඇට එකතු වෙලත් නෑ. එහෙමනම් මම ඉන්නේ මේ සාමාන්‍ය සංවිධායක ධූරයක් විතරයිනේ මට තියෙන්නේ. ඒක ඒ කණ්ඩායම් තෝරගන්න. අපි කියන්නේ මෙච්චරයි කරු ජයසූරිය මහත්තයා, එතකොට නවීන් දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, චම්පික, රාජිත මේ ඔක්කොම එකට අත්තල්ලා මේ අල්ලගෙන තමයි නාම යෝජනා බාර දෙන්න ඕනේ. ඔබ එහෙම වුණොත් තමයි මේ ලක්ෂ 62 එකතු කරන්න පුළුවන්. ඔබ ඡන්ද පදනම ගැන කතා කරනකොට ඔබ ලක්ෂ 62ක් පිළිබඳව දිගින් දිගටම කතා කරනවා. නමුත් මන්ත්‍රීතුමනි එළඹෙන මැතිවරණයකදී දල වශයෙන් තව ලක්ෂ කිහිපයකින් ඡන්ද ප්‍රමාණය ඉහළයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. නව අලුතෙන් එකතු වෙන ඡන්ද ප්‍රමාණය දිනා ගැනීම සඳහා මොකද්ද තියෙන වැඩපිළිවෙල? ඔව් ඇත්තටම මේ රටේ මේ තරුණයින්ට කරන වැඩසටහන් පිළිබඳව අපිට සෑයීමකට පත් වෙන්න බෑ. ඒකට කරන්න තියෙන මූලික දේවල් කරන්න මේ රටේ ඉඩ දෙන්නෙත් නෑ. රැකියා දශලක්ෂයක් දෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ළමයි රට යවන්න ඕනන්නේ නෑ. අපි වගේ රටක අපි වගේ තේ, පොල්, රබර්, කුරුඳු, කොකෝවා, ගම්මිරිස්, මුම්මෑ, කව්පි, අබ, මිනේරි, කුරක්කන්, තල මේ මේ සියලු දේ වැවෙන. තේරෙනවද? මේ එතකොට කිරි නිෂ්පාදනය දියුණු කරන්න පුළුවන්. තේරෙනවද? අපිට හාලුයි කිරි මිරිසුයි අපට මේ හදාගන්න පුළුවන් නම් අපට වෙන මොකුත් ඕනේ නැහැ. තේරෙනවද? අපට කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන්. හරි? එතකොට අපි අපේ සේවාවන් වල තියෙන අගය, නිෂ්පාදනය කරන භාණ්ඩ වල තියෙන අගය, තේරෙනවද? ඒවා අති විශිෂ්ටයි, අති ඉහළයි, අතිම මේ උසස් මට්ටමේ තියෙනවා. ඇයි අපි දුප්පත් වෙන්නේ? අපි දුප්පත්කම වෙලාගෙන, බඩගින්න වෙලාගෙන, මන්දපෝෂණය වෙලාගෙන, විරකියාව වෙලාගෙන. එමුනම් මේවා නැති කරන්න මේක පුළුවන් අවුරුදු 5කින් කරන්න. අලුත් නායකයෙකුට මේ රටේ රටවටේ මුහුදනා. ඇයි පිටින් මාළු ගේන්නේ? ඇයි සැමන් ගේන්නේ? ඒ ඒ දීවර කර්මාන්තය අපිට දිනු කරන්න බැරි. ඈ මේ කලපු ටික තියෙනවා. ඔබ දේශපාලනඥයෙක් විදිහට ස්වයං විවේචනයක්ද කරගන්නේ? නෑ නෑ මේ මේ මේක මේක මට විතරක් මේ වගකීමෙන් කොහොමද මට විතරක් කරන්න පුළුවන්ද? මම හිටපු අමාත්‍යංශවල මගේ දාපු දෙපාර්තමේන්තු මගේ ආයතන මම දිනු කරා. මට තිබුණු මණ්ඩල මම දිනු කරා. මම දිනු කරලා පෙන්නු ආදායම් බදු ගෙවන තත්ත්වෙට ආදායම් ලබන තත්ත්වෙට අපිට ගේන්න පුළුවන්කම ලැබුණා. දැන් බලන්න මම බලනවා දැන් කලපු සංවර්ධනයේට මුදල් තිබුණම අපි කලපු සංවර්ධනය කියලා ගිහිල්ලා උසාවියක් හදලා වැඩක් නැහැනේ. දැන් උසාවිය හදන්න අධිකරණ අමාත්‍යංශය ඉන්නවනේ. දැන් අපිට මොකද්ද කලපු සංවර්ධනය? අපට ඕනේ කලපු සංවර්ධනය කොඩලාන වවන්න ඕනේ. කලපුවට වතුර ටික ජරාව යන එක නවත්තන්න ඕනේ. කලපුවට වතුර බහින්න පුළුවන් පහසුකම ඇති කරන්න ඕනේ. දැන් ගත්තොත් සීදුව, කටාන, මීගමුව මේ වගේ වැහි කාලෙට මේ වතුර බහලා යන්නේ නැහැ. නිකන් ෆ්ලඩ් ගම් වතුර. තේරෙනවද? අඩි දෙකක් කපනකොට කකුසි වලක් කපා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේක අද මිලියන 1000ක් කලපු සංවර්ධනයේ තිබුණා. නමුත් මම කිව්වා ඒ කරන වැඩපිළිවෙලේ අඩුපාඩු මම පෙන්නලා දුන්නා. දීවර ඇමතිවරයා හැටියට. අපි කිව්වා ඒ කලපුවාවට තියෙන ඒ වසම්වල ජීවත් වෙන ජනතාවට ඒගොල්ලන්ට කකුලුව හදන්න, ඉස්සකොටු හදන්න, කකුළු කොටු හදන්න, ඒගොල්ලන්ට අවශ්‍ය ඔරුපාරු ටික, දැල් ටික, තේනහද? ඒගොල්ලන්ට මේ ඒ ජීවත් වෙන පරිසරයේ වතුර බැහැල යන ක්‍රමය, කානු පද්ධතිය, තේරෙනවද? ඒවා අපි හදන්න ඕනේ. ඒවා හදන්න සල්ලි තියෙනවා. අපිට කරන්න පුළුවන්. ඒක අපි මම ලෑස්ති මේ අභියෝගේ බාර ගන්න. ඒ අභියෝගේ බාර ගන්න අපි අලුත් ආණ්ඩුවකින් අපිට ඒව කරන්න හැකි. දැන් ඔබ ඔය කියන පලාතර තමයි ඉදිරියේදී අලුත් ආණ්ඩුවක් යටතේ ඔබ අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙන ඉන්නේ. ඔව්.
හොඳයි අන්තිතුමනි. දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කරන්න තිබුණත් කාල වේලාව ඉක්ම ගිය නිසා විශේෂයෙන් විජිත් විජේමුනි සොයිසා මන්ත්‍රීතුමාට හිටපු ඇමතිතුමාට සීතල ඊතල වැඩසටහන වෙනුවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබට අවසාන වශයෙන් කෙටි අදහසක් මොන හරි ඉදපත් කරන්න තියෙනවා වගේ මට මූණෙන් පෙවුණා. ඇත්තටම අපට අවශ්‍ය අපි අවුරුදු 40ක් දේශපාලනය කරලා අපි තවදුරටත් අවුරුදු 20ක් ඇමතිකම් කරලා තියෙනවා. තවදුරටත් මන්ත්‍රීකම් ඇමතිකම් කරනවට වඩා මේ රටේ ජනතාවටත් මේ රටටත් යහපතක් වෙනවනම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්. එනිසා මගේ කාරකත් එක්ක තරහක්, අමනාපයක්, ඉරිසියාවක්, ක්‍රෝධයක්, වෛරයක් කිසිම අවස්ථාවක නැහැ. මේ අපි දැන් පොතක් පතක් කියලා අපේ අත්දැකීම් අනාගතයට දායාද කරන්න අවශ්‍යයි. ඉතින් මං එහෙම බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කිව්වා වගේ ඔය ආක්තෝපදේශ ගැන පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ජනවාහරි තියෙනේවත් මගෙන් මම හදපුවා ගොඩක්, මම මගේ කටින්ම කියවිච්චා ගොඩක් තියෙනවා. එහෙනම් ඒ වගේ එතකොට දේශපාලනය ගැනත් වෙනත් කාරණා ගැනත් ඉතින් එහෙම. ඒ නිසා මේ අපි යම් කිසි රටට යහපතක් වෙන, රටට යහපතක් කරන්න පුළුවන් නායකයෙක් එක්ක, නායකයොත් එක්ක එකතු වෙලා මේ දැවැන්ත දේශපාලන ව්‍යාපාරයේ හවුල්කාරයෙක්, පංගුකාරයෙක් වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ දේශපාලන ව්‍යාපාරයේ මහමාන්‍ය ඩී.එස්. යනාක මැතිතුමාගේ කාලේ ඉඳලා මේ රට දියුණු කරන වැඩපිළිවෙල, එතුමා කියපු කතාවක් තමයි එදා පළවෙනි පාර්ලිමේන්තුවේ ජේ.ආර්. මහමාන්‍ය ඩී.එස්. යනාක මැතිතුමා කොයිතරම් ප්‍රඥාවන්තයෙක්ද කියන්න සමසමාජ කොමියුනිස්ට්කාරයෝ පෙන්නලා කියනවලු. ඔලිවර් මුං ඇතුළට ආපු එක බොහොම සරල භාෂාවෙන් කතා කරන මිනිහෙක් මුං ඇතුළට ආපු එක ගැන මම සතුටු වෙනවා. ඒකයි මතක තියාගන්න ඕන. දෙමළ ජනතාව, දෙමළ නායකයොත්, මුස්ලිම් නායකයොත් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න ඕන. ඒගොල්ලන් එළියට ඇදලා දාන එක නෙමෙයි හපංකම. ඒගොල්ලන් ඇතුලේ ඉන්න ඕනේ. හැබැයි ඒගොල්ලන් නෙමෙයි, කවුරු හරි වරදක් කරලා තියෙනවා නම් ඒ වරදට දඬුවම් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. තේරෙනවද? ඒ සඳහා දඬුවම් දෙන්න අපට බෑ, දේශපාලකයන්ට බෑ. පාර්ලිමේන්තුවට පුළුවන් සීමාවක් තියෙනවා. ඒකට මේ රටේ නීතියක් තියෙනවා, අධිකරණයේ තියෙනවා. මේ නීතිය අධිකරණය බලාත්මක කරලා ඒවට ගෞරව ආචාර කරලා ඒ වගේම ආගම් වලට ගෞරව ආචාර කරන්න අපි පුරුදු වෙන්න ඕන. හොඳයි. ඔවිසුති චමි. ඔවිසුති. ප්‍රේක්ෂක හිතවතුනි, සීතල ඊතල තවත් රාත්‍රියක් මෙලෙස අවසන් වෙනවා. ලබන සතියේ තවත් උණුසුම් සංවාදයක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තු වෙන අද අපි සමුගන්නවා. සුබ රාත්‍රියක්.